ගොඩාක් අය මට කියලේවල තියෙන සැමන් හොදි හදන්න කියලා. ඉතිං සැමන් කිව්වාම ඇත්තටම අපි සැමන් නෙමේ පාවිච්චි කරන්නේ ලංකාවේ මැකරල් මාළු. හැබැයි අපි කියන්නේ කවුරුත් සැමන්ටින් කියලා. මං හිතුවා සැමන්ටින් එකකුත් පෙන්නලාම අපි පාවිච්චි කරන එකකුත් දෙකම පෙන්නලා මේක කොහොමද කරන්නේ කියලා. ඇත්තටම සැමන් හොදි කියන්නේ නම් හරිම රසකෑමක් තමයි. ඉඳලා හිටලානේ අපි කන්නේ හැමදාම මාළු කනකොට හරි ආසයි සැමන් හොදි එකක් පාන් එක්ක කන්න, ඉන්දියාප්ප එක වුණත් ඕන දෙයක් එක කන්න පුළුවන්. ඒක හරි රසට හදාගන්න පුළුවන් එකක්. ගොඩක් අය හැමතිස්සෙම බලන්න කිරි ටිකක් දාලා ටිකක් වෙලා ලිපේ පැහෙන්න තියලා කිරි පැහුනම ඒ වගේ පොඩි පොඩි ටිකක් තියෙනවා අපිට ඉගෙන ගන්න ලේසි වුණත්. එහෙනම් අපි ඔක්කොමල එකතු වෙලා සැමන් හොදි හදමු අද. මං දැන් ඕගලන්ට මේ සැමන් ටින් එක අපි දැන් සැමන් හොදි සැමන් තෙල් දාලා කියලා කිව්වට ඇත්තටම මේ බලන්නකෝ අපි දැන් ගන්නේ සැමන් නෙවෙයි මැකර ජැක් මැකරල් තමයි තියෙන්නේ. සාඩින් කියලත් පොඩි පොඩි මාළු ජාතියේ ටින් එකකුත් තියෙනවා. නමුත් මේ මැකරල් කියන එක ගන්න ලොකු මාළු කුට්ටි. එතකොට තමයි සැමන් තෙල් දාලා හරි සැමන් හොදි හදනකොට හරි රස වෙන්නේ. ඊළඟට මං ඕගලන්ට පෙන්නන්නම් සැමන් කියලා ඇත්තටම කියන්නේ මේක. මේක රෙඩ් සැමන් එකක්. මේක නම් මන් මෙහි මං හිතන්නේ සමහරක් විට ඇති. මේක නම් මට පිටරටින් මට නංගිලෙවපු එකක්. සැමන් කියලා ඇත්තටම කියන්නේ මේ තමයි නියම සැමන් මාළු. සැමන් මාළු එක තැඹිලි පාටයි වගේ. මේකේ තියෙන්නේ මේ ඇලස්කන් වයිල්ඩ් ඇලස්කන් කියලා තියෙන්නේ. මේක තමයි ඇත්තටම සැමන් කියලා කියන්නේ. අපිත් ලංකාවේ අපි සැමන් කියලා හැමතිස්සෙම කියන්නේ මැකරල් මාළු වලට. අපේ ටින් මාළු වල එන්නේ මැකර. ඒක මම මුලින්ම කියන්න හිතුණා. පිට රටේ ඉන්න දූල පුතාලට නම් මේවා හම්බෙනවා ඇති. අපේ රටේ තියෙන්නේ මැකරල් කියන එක. දැන් හැමතිස්සෙම මේ වගේ ටින් එකක් ගත්තම අපි මතක තියාගන්න ඕන හොඳට මේ කපන පැත්ත හොඳට හෝදන්න ඕන. හොඳට සබන් දාලා ස්පොන්ජ් කෑල්ලකින් හොඳට හෝදලා පිරිසිදු කරලා තමයි මං ගෙනල්ලා තියෙන්නේ. ඒක අපි කපාගෙන අපි දැන් හොද්දේ හදමු. මේ වගේ දැක්ක නේද මේ කටර එකෙන් කපනකොටම මේ එනව නේද එළියට මේ වතුර. දැන් බලන්න අපි මේක හෝදලා තිබුණ නැත්තම් මේකේ තියෙන ජරාව ඔක්කොම මේ වතුරත් එක්ක සම්බන්ධ වෙලා අපි ගන්නකොට මාළුවකට යනවා. ඒක නිසා තමයි මං කිව්වේ හොඳට හෝදලා ගන්න ඕනි කියලා. දැන් අපි මේක හිමින් සැරේ කපාගමු. මම ටින් එක කඩාගත්තා. දැන් මම මේකට දාගන්න දැන් සමහරක් අය මේ වතුර ගන්නේ නැහැ. වතුර නිතරම වගේ කනවා නම් මම නම් මේ වතුර ටිකත් එක්කම තමයි හොදි එක හදන්නේ. එතකොට තමයි ගොඩක් රස. හැබැයි ඔයගොල්ලන් නිතරම සැමන් පාවිච්චි කරනවා නම් සැමන් කනවා නම් සැමන් හොදි හැටියට මේක ගන්න එපා. මාළු විතරක් ගන්න. මොකද මම නම් හරි කලාතුරකින් කන්නේ. ඉතින් ඒ කලාතුරකින් කන හින්දා මම මේකත් එක්කම තමයි. මොකද මේකේ ෆ්ලේවර් ගොඩක් තියෙන නිසා මේකත් එක්ක තමයි රස. දැන් මම මේක මේ වගේ කෑලි කඩාගත්තා. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න ටින් එකම ගන්නවා නම් වැඩිනේ. ඒක නිසා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මං දැන් මේ වතුරත් එක්ක මේක කඩාගත්තා. මං කලින් කිව්වා වගේ හැමදාම කනවා නම් ගන්න එපා. එපා කියලා කියන්නේ වතුර ගන්න. මොකද මේ වතුරේ තෙල් තියෙනවා. ඒකලන් තෙලුත් එක්ක තමයි මේක මේ කල් තියා ගන්න ඕන නිසා මේ ටින් වලට දාලා තියෙන්නේ. ඒකයි මේ වතුර ගන්න එපා කියන්නේ හැම තිස්සෙම කනවා නම්. මොකද ඉඳවලා හිටලා කනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැමතිස්සෙම කනවා නම් මං හිතන්නේ මේ වතුර අයින් කරලා කෑවොත් තමයි හොඳ. දැන් අපි සැමන් ටික කඩාගත්තා. අපි මාළු ටික හට්ටියට දාගත්තා. මේව තමයි මම දාන්න යන්නේ. කරපිංචා, රම්පෙ, අමු මිරිස්, ලූණු, රතු ලූණු ගෙඩි දෙකක් තුනක් දාගන්න වැඩිපුර හොඳයිනේ. තක්කාලි දානවා. සියඹලා මේ මැට දෙකක් දානවා. මං ඒකත් එහෙමම දැම්මා. ඊට පස්සේ රම්පේ කරපිංච දාලා මේ ටික මම කපා ගන්න. මම කපා ගත්ත අමු මිරිස් තක්කාලි ඒව ටිකත් මේ හොද්දට දානවා. දාලා අපි තේ හැන්දෙන් භාගයක් විතර මේකින්. ඊට පස්සේ කහ හැඳි කාලක් විතර උළුහාල් හැඳි කාලක් විතර. ඊට පස්සේ
කරි පවුඩ තේහෙන් දකිත දාන කරි පවුඩ අන්රෝස්ට. ඊළඟට අපිට ඕන මිරිස්කුඩු. මිරිස්කුඩු තමන්ගේ සැර කන්න ප්‍රමාණය අනුව මං හැඳි දෙකක් දානවා. ඊළඟට ගම්මිරිස් ටිකකුත් මේකට ඕනේ. ගම්මිරිසුත් ඔගලන්ගේ රසේ ප්‍රමාණය අනුව කැමති ප්‍රමාණය අනුව ගම්මිරිස් දාගන්න. මං භාගයක් විතර දානවා. ඊට පස්සේ මාළු ටික පොඩි කරගන්න නැතුව අපි පොඩ්ඩක් මේක කලවම් කරලා මම මේ ඉස්ම ටිකෙන්ම මේ මාළු ටින් එකේ තිබිච්ච වතුර තියෙනවනේ ඒකත් එක්කම මම පොඩ්ඩක් ලිපේ තියෙන මේක රත් වෙනකොටම අපි දියකිරි දාමු. ඉරි ටිකත් ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි බලමු දැන් කොහොමද කියලා. පේනවද මේක නටනවා? අපි දැන් මුකුත් දැම්මේ නැහැ. කිරි මුකුත් දාලා නැහැ. අර තියෙන වතුර ටිකෙන්මයි තිබ්බේ. දැන් මේ වෙලාවට අපි දියකිරි දාමු. දාලා නිකන් කෝපෙන් තුන් කාලත් කෝපයත් අතර ප්‍රමාණයක් දාගන්න. දාලා මේක හොඳට තක්කාලි තැම්බිලා එහෙම එනකම් අපි වහලා තියමු. නටනකොට ගින්දර අඩු කරලා ටිකක් වෙලා තියාගමු. බලන්න හොද දැන් තක්කාලි එහෙම තැම්බිලා නෙමෙයි. තක්කාලි එහෙම තැම්බිලා තියෙන මේ වෙලාව හොඳයි අපිට මිටිකිරි ටික දාගන්න. ඇත්තටම මාළු හුද්ද වගේම තමයි සැමන් හුද්ද එක හරියට හදාගත්තොත් හරීම රස එකක් තමයි. පේනවද අපේ හොද්ද දැන් මගින්දර අඩුවෙන් තියෙන්නේ. හෙමින් හෙමින් නටනවනේ හොද්ද. දැන් ඒ වෙලාවට පොඩ්ඩක් අපි කලවම් කරගමු මාළු පොඩි වෙන්න ඇති වෙන්න. ගොඩාක් හොදි දාගත්තොතින් දියකිරි ගොඩාක් දාගත්තොතින් මේක රස වෙන්නේ මාළු ප්‍රමාණයට තමයි. අරේ ටින් එකේ තියෙන මාළු කෑලි හතරෙන් මාළු කෑලි දෙකයි මම ගත්තේ. දැන් තව ටිකක් හොඳට තෙල් පෑදිලා මේ කිරි එක පැහෙනකන් අපි තියලා සැරින් සැරේ මෙහෙම පොඩ්ඩක් උඩින් උඩින් හැඳි ගාලා උකු වෙලා එනකන් අපි තියාගමු. දැන් බලන්නකෝ අපේ හොදි එක. දැන් හොදි එක උකු වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ. මිටිකිරි කෝප කම් භාගයක් තුන් කාලත් අතර වගේ මන් දැම්මේ. මේ වගේ ගොඩක් හොදි නැහැ. මේ වගේ උකුවට තියෙනවා. දැන් හදිසියට නූඩල්ස් එහෙම හදනකොටත් මම මේ වගේ එකක් හදනවා. හරි රසයි. එතකොට බත් එක්ක හදිසියකට මාළු ගේන්න යන්න බැරි වෙලා මාළු ටික ෆ්‍රීස් එක ඉවරුනාම මේ වගේ සැමන් හොද්දක් එහෙම හදිසියකට බත් එක්ක කන්න උනත් හරි ෂෝක්. හරි ෂෝක්. රස බලමු කොහොමද කියලා. හරි රසයි. හරිම රහයි. මං අර කිව්වා වගේ සියඹලා 62ක් දාගන්න. ගම්මිරිස් මේව දාන්න. මේ ප්‍රමාණයට හදාගන්නකෝ. බය නැතුව හදන්න. රස හොදි එකක් හදාගන්න පුළුවන් ඕකලන්ට. දැන් පේනව නේද දූල පුතාලට මේ බලන්න. විල්චයි මේකේ සද්දය හෙන දැන් නම් ඔකලන්ට ඇහෙන්නේ නැතුව ඇතිනේ. මම මේ සාලේනේ ඉන්නේ. ඉස්සර වගේ නෙවෙයිනේ. මේ බලන්න හොදි එක උකු වෙලා මං කියන්නේ මෙන්න මේ වගේ ගන්න කියලා. කිරි දාපු ගමන් බා ගන්න එපා. එතකොට රස නෑ. දැන් හරි අපි මේක බෙදාගමු තා ටිකකින්. මාළු ගන්න කොටත් ඒ ටින් එකේ මැකරල් එක ගන්න. අර පොඩි මාළු ටින් තියෙන්නේ ඒවට වැඩි මේක තමයි රස. දැන් ඕගලන් දැක්කනේ සැමන් හුදි එක හරි ලේසියෙන් අපි හදාගත්ත කියලා. දැන් විශේෂත්වය තමයි මේක දැනගෙන ඉන්න එක. මොකද හදිසි වෙලාවකට ගන්න පුළුවන් දෙයක්නේ සැමන්. මේක අපි රසට හදාගන්න ඉගෙනගෙන තියෙනවා නම් හදිසියකට ඉක්මනටම හදාගන්න පුළුවන් රස කරි එකක් තමයි මේක. ඒ හින්දා
හදිසි වෙලාකට උයන්න වෙලාවක් නැත්තම් පාන්ගෙඩියක් ගෙනල්ල රසවට මේ වගේ කරි එකක් හැදුවොත් ගෙදරහ ෆස් කරන්න ඇතුව කනෝ. ඉතිං ඒක හින්දා අපි මේක රසට හදන හැට දැන් ඉගෙන ගත්ත නිසා ඕකලනුත් හදලා බලන්න මෝන එකක් තමයි. ඒනම් මං මේ වගේ රස කරි එකක් අරන් ආයෙත් එන්නම්. මං අන්නවා.